මගේ නැගෙනහිර චාරිකාව එනකොට මම මගේ කැමරා එකතුවෙන් ගෙනාපු අලුත්ම කැමරා එක තමයි ඔබට අඳුරලා දෙන්න ලෑස්ති වෙන්නේ මොකද අපිත් එක්ක වැඩසටහනට එකතු වෙන බොහෝ දෙනෙක් කැමති චාරිකාවක් යනකොට විවිධ දේවල් ගැන දැන කියාගන්න. ඒ අතරින් පාවිච්චි කරන කැමරා පිළිබඳව තුනක් අයි විමසනවා. ඒ නිසා තමයි මේ පිළිබඳව පොඩක් දැනුවත් කරන්නේ. මේ පාර මම ගෙනාපු කැමරා එක තමයි EOS R mirrorless කැමරා එක. ඉතින් mirrorless කැමරා අතර මේ අලුත්ම හඳුන්වා දීම අතර තවත් එක කැමරා එකක්. ඒක නිසා මේ කැමරා එක හරි වටිනවා කියන කාරණාව නම් මුලින්ම කියන්න ඕන. ඒකට කාරණා බොහොමයක් තියෙනවා. කරුණු කාරණා බොහොමයක් තියෙනවා. ඒ අතරින් එකක් දෙකක් මතක් කරොත් එහෙම මේකේ වීඩියෝ පටිගත කිරීම කරන්න පුළුවන් 4K තාක්ෂණය. 4K භාවිතා කරලා 4K විදිහට පටිගත කිරීම කරගන්න පුළුවන්. ඒත් එක්කම මේක අඩු ආලෝක තත්ත්වයන් වලදී low light වලදී පටිගත කිරීම කරන්න ඡායාරූප ගන්න ඉතාමත් හොඳ කැමරා එකක්. ඒක නිසා ඒක හරි වටින කාරණාවක්. ඒත් එක්කම මේක විශේෂයෙන්ම ඉතාමත් හොඳින් මේ ඩිස්ප්ලේ එක 360ක් කරවකා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා වීඩියෝ පටිගත කිරීම වලදී මේක ඉතාමත් වටින කැමරා එකක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ ෆෝකසින් ගැන කතා බහ කරොත් එහෙම ඉතා ඉක්මනින් ෆෝකස් කරගන්න පුළුවන්. එය ඉතා වටිනවා. හොඳ ඡායාරූපයක් ගන්න වගේම හොඳ පටිගත කිරීමක් කරගන්න. ඒත් එක්කම මේක මෙටල් බොඩි එකක් තියෙන්නේ. ආරක්ෂාව පැත්තෙන් ගත්තාම ඉතාමත් හොඳින් පාවිච්චි කරන්න පුළුවන් කැමරා එකක් බවට පත්වලා තියෙනවා. ඒත් එක්කම මේකට ඕනම mirrorless lens එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය DSLR කැමරා වලට පාවිච්චි කරන lens එකක් උනත් adapter එකක් භාවිතා කරලා මේ කැමරා එකත් එක්ක යූස් කරන්න ඉඩ ගඩක් තියෙනවා. ඔයගේ කරුණු කාරණා බොහොමයක් එක්ක වටින කැමරා එකක් තමයි මේ පාර අපි අරගෙන ආවේ EOS R. ජීවත් කරවන ජීවය සොයා සුභා